අයිබෝවන් සත්‍ය ප්‍රථමයෙන් හරියටම ගෙනෙන සියත උදෑසන 6 ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණ ගුරුගේ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත විනයකරුක දරුපරපුරක් හේතුවෙන් ගුරුවරයෙකුගේ කාර්යභාරය ගැන ජනපති කියයි අයිබය දෙමතුවර කියවීමේ විවාදයේ 6 වන දින යතයි श्रीलंका निदास पक्षे महले कंवर्याट प्रतिपत्त्याक नोमति बाव मंत्री रोहित कियाई प्रथमे नवदहने देशी पौत्वत तवत अलु तवसक अद दिने वलातार्त बात कर गैने मट में उपते सुबदा नवे चीविते ने कतु कर गान पंदनं चपलं चित्तं दुरक्खं दुन्निवार्यं उजुं करोती मेधावी उसु कारोच तेजनं හිත කියලා කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක් චපල දෙයක් රැක ගන්නට අමාරු දෙයක් වරදින් වළක්වන්නටත් අමාරු දෙයක් නමුත් බුද්ධිමත් කෙනා ධර්මයේ පිහිටලා එබඳු සිත පවා ඍජු කරගන්නවා ඇද කුද හැරලා ඊදණ්ඩක් ඍජු කරන හීවඩුවෙක් වගේ වාලිකා පර්වතයේදී මේගිය තෙරුන් අරභයා අපමහා ගෞතම සම්බුද්ධජානන් වහන්සේ දේශනා කළ ගාථාවකි විනයකරුක දරුපරපුරක් වෙනුවෙන් ගුරුවරයා සතු කාර්යභාරය අසීමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාතර කොකාවල මධ්‍යම විද්‍යාලයේ සියවස් සැමරු උත්සවයට සහභාගී වුණා ලංගම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ එම විද්‍යාලයේද කෙරුණු ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සිසු අයිතිර පැවරුණේ ද ජනාධිපතිවරයාගේ අතෙන් මෙතර විද්‍යාලයේ ආදිශේෂ සංසදයේ මකින් ඉදිකිරීමට යෝජිත අංග සම්පූර්ණ ක්‍රීඩා මණ්ඩපය සඳහා මුල්ගල් තැබීමද ජනාධිපතිවරයා අතින් සිදු වුණා. එහි ඉදිකිරීම වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්ද ජනාධිපතිවරයා විසින් සිදු කළා. අද දරුවන්ට දඬුවම් කරන්න බෑ කන මිරිකන්න බෑ අතක් අල්ලලා පොඩ්ඩක් රිදවන්න බෑ පිටර තට්ටුවක් දාන්න බෑ ඒ වුණොත් පොලිසියට යනවා පැමිණිලි දානවා මාන හිමිකම් ගුරුතුමාලව ගෙනියනවා උසාවියට බොහොම කලාතුරකින් සමහර වෙලාවට ගුරු මෑණි කෙනෙක් පිය කෙනෙක් අතින් වැරද්දක් වෙනවා ඇති බොහොම කලාතුරකින් නමුත් මම දන්න විදිහට 99%ක්ම ගුරුවරයෙක් දඬුවමක් දෙනවා නම් දරුවෙකුට ඒ දරුවා හදා ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් මිසක් අමානුෂීය විදිහට දරුවන්ට දඬුවම් දීම නම් නොවේ. දැන් පහුගිය දවසක ආමඳුරනේ තිබුණා උත්සවයක් වේවැල් පිට්ටුවා NGO එකක්. මේ දරුවන්ට ගහනවායි කියලා වේවැල් පිට්ටුවා NGO එකක්. මේවා ඔක්කොම බටහිර සංස්කෘතියෙන් ආපු රාජ්‍ය නෝන සංවිධානවල දේශපාලන විකාර විදිහට තමයි මම දකින්නේ. අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 6 වන දින යතයි. දේශීය ඉඩම් විදේශීය සමාගම් වලට විකිණීම සඳහා පනත් කිහිපයක් සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මල් වීරවංශ මහතා ඊයේ දින ප්‍රකාශ කළා. ඒ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 5 වන විවාදයට එක් වෙමින් ඇමරිකානු රජයේ ප්‍රධාන බලවත් නිලධාරීන් තමයි මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ ප්‍රධානින් හැටියට ඉන්නේ. ඔවුන් අද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේ කාර්යාලයේ පිහිටවල තින්නේ අරලියගහ මන්දිරය ඇතුළේ. මම දන්නේ අරලියගහ මන්දිරය ඇතුළේ වෙනත් රටක රාජ්‍ය ආයතනයකට කාර්යාල පාසුකම් සපයන්න තියෙන දේශපාලන බැඳීම කර 50ට වඩා එක්ක පුද්ගලයෙකුට මේ රටේ ඉඩම් තියාගන්න බෑ. ඒ සීමාව අයින් කරනවා. එතකොට ඉඩම් විදේශිකයන්ට සින්නක් කරව ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ඇමරිකානු ආයතනයේ නිර්දේශ මත ඉඩම් බැංකුව මේ පාර්ලිමේන්තුව පනතක් ගෙනලා පිහිටවන්න නියමිතව තියෙනවා. ඒ ඉඩම් බැංකුවට රජයේ රටේ සියලුම රජයේ ඉඩම් 80%කට වඩා අයිති වෙනවා ඊට පස්සේ විදේශිකයා ඉඩම් බැංකුවෙන් ඕන ඉඩම ඉල්ලුවම අමාත්‍යවරයාගේ අනුමැතියට යටත් ඒ ඉඩම ලැබෙනවා අමාත්‍යවරයාටත් ඒ ඉඩම දෙනකොට ගාණක් කපා ගන්න පොටක් පාදලා දීලා තියෙනවා මේ වෙනත් රටවලට ඔවුන්ගේ මේ රට අත්පත් කරගැනීමේ පටු න්‍යාය පත්‍රයට ගැළපෙන විදිහට මේ රට පාලනය කරන තමුන්වහන්සේලා අගමැතිවරයා කටයුතු කරන හින්දා තමයි මේ බටහිර තානාපති කාර්යාලවලට එච්චර රිදුනේ ඒ නිසා තමයි අරලියගහ මන්දිරයට උදේට ගියේ දවල්ට කථානාගතවහන්ස පාර්ලිමේන්තුවට ආවේ රැට නැවත අරලියගහ මන්දිරයට ගියේ අවසාන කරන්න වෙනවා අමුතුමා ඒ ගැන කියනකොට වෙලාව හින්දා නැහැ अंतिम धनवादे
පත් කරලා ඉවර කරා. මම කියන්නේ අර සිංහලෙන් කියමනක් තියෙනවා මගේම කලිසම අගේට දාගෙන උගේ වගේ යනවා කියලා. ඒ කියන්නේ අපි විවෘත වෙලඳ බල ආර්ථිකය හරියට කරා. ඒ කලිසම ඒගොල්ලෝ දාගත්තට පස්සේ ඕක අනාගත්තා. මේ අවුරුදු 20 මේ රට විනාශ කරලා දැම්මා. අඩියක් නැති බාල්දියක් අරගෙන තමන්ගේ නිර්වත වහගෙන අනුන්ගේ ඉරිච්ච ඇඳුම් වලට හිල්ල දික් කරලා පෙන්නනවා වගේ වැඩක් තමයි මේ අද විපක්ෂේ පොහොට්ටුවේ අය කරන්නේ. මේ ඔස්තරලා තමයි මේ ඔක්කොම කරේ. මෙතෙන්ට අවිලා මිනිස්සු ගැන කතා කරනවා. ගරු මණ්ඩිතුමනි පොඩි පැහැදිලි කිරීමක්. ඔබතුමාලගේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිව්වා මේ එක්සත් ජාතික පක්ෂේ කොකේන් පාවිච්චි කරන්න ඉන්නවා කියලා. ඒ ලයිස්තුව කතානායකතුමාට දුන්නා කිව්වා. ඉතින් ඔබතුමාලගේ ක්‍රියා හරි හරි මම අයවැය ගැන කතා කරන නිසා ඒක ගැන දැන් උත්තරයක් දෙන්නේ අද හවස් වෙනකොට ඔබතුමාට මේ සභාවේ කවුරු හරි උත්තරයක් දෙයි ගරු මන්ත්‍රීතුමනි දැන් ජෝර්නා මෘතුංග ඇමතිතුමා කිව්වා මේ අවුරුදු 40ක තමන්ගේ ජීවිත කාලේ මේ වගේ වියදමක් තියෙන අයවැයක් දැක්කේ නැහැ ඒ වියදම කොහොමද හොයාගන්නේ කියලා ඇහුවා මෙතුමා කිව්වා ඒක මුදල් ඇමතිතුමා මොකක් හරි උප්පරවට්ටියකින් හොයයි කියලා ඊට පස්සේ එතුමා කිව්වා හැබැයි ඒක දුප්පත් ජනතාව මත බරපට වෙන විදිහට හොයන්නේ නැහැ කියලා නමුත් ඉතා පැහැදිලිවම මේ අයවැය යෝජනාවේ තියෙන්නේ රුපියල් කෝටි 2,07,000 අලුතෙන් ණය ගන්න. වක්‍රබදු ප්‍රතිශතය අපේ ඍජුබදු ප්‍රතිශතයට වඩා 3 ගුණයක් වැඩි. පෞගිය අවුරුදු 3 සමහර ප්‍රතිපත්තිමය තීරණ කරන්න දුන්නේ නැහැ. නමුත් අද අපි එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩේ හැටියට මේක කඩිනමින් කරනවා. අපි බලාපොරොත්තු වෙන අවුරුදු 2ක් ඇතුළ අපට අපේ ආදායම සහ වියදම සම කරන්න පුළුවන් තැනකට ගෙනියන්න. ඔබතුමාලා කියන රජයේ බදු ආදායම රුපියල් කෝටි 36,500කින් වැඩි කරනවා කියන්නේ. මේ බදු ආදායම වැඩි කරන්නේ අනිත් පැත්තට බාණ්ඩහ සේවා මත ගන්න බදු වැඩි කිරීමෙන් ඒක බලපාන්නේ ඍජුවම සාමාන්‍ය ජනතාව. ඉතින් ඒකෙන් තමයි ඔබතුමාලා සල්ලි හොයන්නේ. නිෂ්පාදනය වැඩි කළා නෙමෙයි. සමස්ත අයවැය පුරාම ඔබතුමාලා යෝජනා කරලා තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි ණය ණය ණය. මම අපේ හිටපු මුදල් අමාත්‍යතුමා රොනි ඩිබෙල් අමාත්‍යතුමා 11 වතාවක් ඉතාම සාර්ථකව ඒ අය ඉදිරිපත් කරා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා අපේ මංගල අමාත්‍යතුමාටත් අවුරුදු ගණන මේ වගේ සාර්ථක අයවැය ඉදිරිපත් කරන්න කියන එක මත අපි කියන්න ඕන ඔබ තුමියලාට තව අවුරුදු 20ක්වත් ඔය ජෝඩුවට ඔය ඇඹතිකම් වල ඉඳගෙන ආය අයවැය ඉදිරිපත් කරන්න හම්බ වෙන්නේ නැහැ තමුණාංශලගේ ආණ්ඩුවක් යටතේ ඉදිරිපත් කරන අවසාන අයවැය කියන එක තමුණාංශල හිත හදාගත්තොත් හොඳයි තමුණාංශල කිව්වේ තමුණාංශල ආර්ථික ඔස්තරල කියලා හැබැයි තමුණාංශල දන්නවද කටේ ආර්ථික කළමනාකරණ කවුරුද මේ ආණ්ඩුවේ පස්කර ලිංගම් මහත්තයයි චරිතරත්වත්තේ මහත්තයයි පස්කර ලිංගම් මහත්තයාට චරිතරත්වත්තේ මහත්තයර බලවන්ද මෙරටේ ආර්ථිකය හදන්න එතුමලට පුළුවන් ද ආර්ථිකයෙන් මෙහෙවන් ඒක තමයි මමත් කියන්නේ අහන්න පිස්සුද කෙබලගේ ලොක්කගෙන් මගෙන් අහන්න එපා මේ කතාවේ මූලික හරය තමයි රාජපක්ෂ සහෝදරයන්ට පමණයි මේ ආර්ථිකය කරන්න පුළුවන් පීබී ජයසුන්දර නැතුව මේ ආර්ථිකය කරන්න බෑ මේ වාගේ වන්දි බට අදහස් තිබෙන රාජපක්ෂට ගහනකොට සමහර කඩේ නේද එතුමලා එතුමලා කතාවට බාධා කරන්න එපා අපි බය නැතුව කතා කරනවා ඔබතුමා කතා කරගෙන යන්න රාජපක්ෂ ස්කොඩ් එක රෝ ඉන්නේ රාජපක්ෂ ස්කොඩ් එක නැගිටිනවා මන්ත්‍රීතුමා කතාවට බාධා කරන්න එපා ජනාධිපති වරණයෙන් පසුව ආයෙත් අපි මෙවැනිම අයවැයක් ඉදිරිපත් කරනවා කියන එක මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකන් එයාලයින් සමාගම පාඩු ලබන්නේ නම් එය ලාභ ලබන සමාගම බවට පත් කළ හැකි සංචාරක කර්මාන්තයෙන් බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇමිලිපිටියේ අනු අට ප්‍රදේශයේ සංචාරක හෝටලයක් විවෘත කිරීම අවස්ථාවට සහභාගී වුණා. අනාගතයේදී සංචාරක ව්‍යාපාරය වඩාත් ශක්තිමත් ඉදිරියට ගෙන යන්න අවශ්‍ය වෙනවා. මේ ලෝකයේ සංචාරකයන් ලැබගැනීම සඳහා අද වන රජයක් බාරමින්ගේ ප්‍රචාරක කටයුතු කියලා මම විශ්වාස කරා. සංචාරකයන් අද ගැනීමට තිබිච්ච මාර්ග එකිනෙක කාඩුණා. ඒක හේතුවක් වුණේ ශ්‍රී ලංකා යාලයින් එකට තිබිච්ච යම් යම් ගමන් මාර්ග අපි අතෑරියා. ගමන් මාර්ග අඩු කිරීම නිසා මේ ප්‍රදේශවලින් එන සංචාරකයන්ගේ ප්‍රමාණය අඩු වෙයි කියලා මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකා යාලයින් එකෙන් පාඩු ලැබෙනවා නම් ඒක ලාභයක් ලැබිය හැක්කේ ටුවරිසම් වලින්. එම උත්සවයේ අනතුරු විපක්ෂ නායකවරයා මාධ්‍ය වේදී නැගූ ප්‍රශ්න වලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. ඔව් එදිරිගෙන විශ්ව පිළිබඳවනේ අපි කිව්වේ විදායක ජනාධිපති ගමේ ප්‍රතිපත්තියක් වශයෙන් අපි ඉවත් කළ යුතුයි පිළිගන්නවා කියන අදන මේ ඉඳගෙන අපි පැහැදිලි කරලා තියෙනවා ඉතින් මේ අනිත් මේ පාර්ලිමේන්තුවට අයිතියකුත් නැහැ නේ ව්‍යවස්ථා වෙනස් කරන්න ඕ ව්‍යවස්ථා අල්පෙන් ගේන්න අයිතියක් නැහැ කියන බදනම තමයි අපි ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ආරස්ථාවල නැත්නම් අපි ඕනම අපේක්ෂකයෙක් පොහොත්තුෙන් තමයි තරම් කරන්නේ දැන් පිළිවට ගමට ගෙනල්ල මොකද තත්ත්වය දැන් නැහැ ගමට ගෙනල්ලා දෙසිරිගොඩ දෙයියගේ මෙහිටයි ගමට දෙයියගේ මෙහිටයි
සිරිකොත ගමට යන මෑන් ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති වැඩසටහන පිළිබඳව අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා මෙලෙස අදහස් පළ කළා. තවශේම ඉතාම සාර්ථක සිරිකොත ගමට ගෙනීමේ වැඩපිළිවෙලක් අප ක්‍රියාත්මක කරා. විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කය පුරාම දිවයිනේ නන්දේසිං එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යවරු, නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍යවරු, ඒ වගේම පළාත් පාලන නියෝජිත මන්ත්‍රීවරු, මන්ත්‍රීවරයන් දහස් ගාණක් කළුතර දිස්ත්‍රික්කයට පැමිණියා. ගෙවල් ගානේ ඇවිදමින් සමාජික පත් අලෙවි කරමින් ජනතාව සමග අදහස් බෙදා ගනිමින් කටයුතු කරා. ඒ වගේම හවස් වරුවේ ශාඛා සමිති ප්‍රතිසංවිධානය කිරීම සිදු කර ලැබුවා. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තුමාත් නිරීක්ෂණ චාරිකාව මෙරට බිහි වූ රාජ්‍ය නායකයන් අතරින් වියදම් අවම කරමින් කටයුතු කළ රාජ්‍ය නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ගිරණුකා ප්‍රේමචන්ද මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තුවේදී කියනවා ජනාධිපතිතුමා සරල ජනාධිපති කියලා ආවට ජනාධිපති වැය ශීර්ෂයට විශාල මුදලක් වෙන් කරගෙන තියෙනවා ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂයට කියලා. ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයේ මුදල් ජනාධිපතිතුමාගේ පෞද්ගලික පරිහරණයට වෙන් කරලා තියෙන මුදල් නෙමෙයි. මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකාය කොහෙද තියෙන්නේ? අපි අහනවා තුසාර ඉඳුරිල් මන්ත්‍රීතුමාගෙන්, අපි අහනවා චමින්ද බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීතුමාගෙන්. ඒ වැඩසටහන තියෙන්නේ කොහොමත් නෙමෙයි. ඒ වැඩසටහන තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මතක තියාගන්න. ජනාධිපතිතුමා ආරම්භ කරා ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය. ඒවා තියෙන්නේ මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැසිස්. ඊළඟ කාරණේ තමයි මේ රටේ තිබ්බ දෙවන්ත ප්‍රශ්නය තරුණයන්. තරුණයෙක් අධ්‍යාපනය ලබා ගත්තාම ලක්ෂ 3කට වඩා වැඩි පිරිසක් හැම වර්ෂෙම එකතු වෙනවා මේ තරුණයන් හැටියට යන්න තැනක් නැතුව. ඒ නිසා ජනාධිපතිතුමා මේ පිළිබඳව හොඳින් හොයලා බලලා පරීක්ෂණ කරලා ඉතාම පැහැදිලි වැඩපිළිවෙලක් හැදුවා. තරුණ වෘත්තීය මාර්ගෝපදේශන වැඩපිළිවෙල. ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන මේ අවුරුද්දේ ඉඳන් ක්‍රියාත්මක වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ. අපි කනගාටු වෙනවා තරුණ මන්ත්‍රීවරුන් වරියන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වැසිසේ පරාජයට පත් කරන්නේ මේ ස්මාර්ට් ශ්‍රී ලංකා වලදාන්නද? මත්ද්‍රව්‍ය නිවාරණය වලදාන්නද? පරිසර සංරක්ෂණය වලදාන්නද? දරුවන් සුරකිම කියන එක වලදාන්නද? ඒ වගේම ජාතික ආහාර වැඩසටහන වලදාන්නද? අපි කවුරුත් දන්නවා මෙතෙක් බිහිවෙච්ච රාජ්‍ය නායකයන් අතරින් වියදම් අවම කරපු රාජ්‍ය නායකයා තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාට නිසි ප්‍රතිපත්තියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අපේගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අපි දන්නවා දැන්ට වර්තමාන ඒ මහලේකම්වරයාගේට වාසිය සඳහා නායකයෝ මාරු කරන කෙනෙක් බව රටම දන්න කාරණය. එතුමගේ දේශපාලන නායකය මීන් අපේ ශ්‍රී ලංකා පොජන පෙරමුණේ ගරු සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් මැතිතුමා. අවුරුදු 10ක් තුමාගේ ලේකම්වරයා වැඩිහිටි අධිකරණ අමාත්‍යාංශයේ මගේ දැනීම හැට ඔය ලේකම්. එතකොට ඊට පස්සේ අපි දැක්කා එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා තරුණ සංවිධානයේ ලේකම්කම නැතුණයි කියලා ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයට. එක්සත් ජාතික පක්ෂයේ නම් වයඹ මහාමතිකම හින්දා මේ පැත්තට ආවා. මේ යහට මෙහාට වෙන දේශපාලනය තුළ අර මේක හරියට අර අනිත් වැඩිබණ කියන වගේ කතාවක්. ඉතින් Taman tamange පක්ෂේ වැඩ කරගත්තා නම් හොඳයි. හැබැයි මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට විපක්ෂ නායකකම තියෙන්නෙත්, මන්ත්‍රීකම තියෙන්නෙත් මේගොල්ලෝ හින්දා කියලා කියනවා නම් ඒක රටේ ජනතාව බලාගනි මොකද්ද කරන්න ඕනේ කියන්නේ. දේශපාලන වශයෙන් බොහොම පැහැදිලිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ තනතුරු ඕන නායකයෙක් නෙවෙයි ඔයායට වගේ. එතුමා බොහොම පැහැදිලිව අනත ආශිර්වාදයෙන් ඉන්න නායකයෙක්. එතුමා ජනතාවට වෙනුවෙන් ඕනම ඔය තනතුරක් පූජා කරන්න ලෑසි නායකයෙක්. එළබෙන ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. ගමට සිරිකොත වැඩසටහන ඇවිල්ලා තියෙනවා. ඒක අපේ පක්ෂේ වැඩක්. මං හිතන්නේ ඒක යායුතුව තියෙනවා. මෙහෙම ගියාම අපිට තේරෙනවා ගම්වල තියෙන අඩුපාඩුකම්, ඒ වගේම පක්ෂ සංවිධානවල තියෙන අඩුපාඩුකම් පක්ෂේ ශක්තිමත් කරන්න අලුත් වැඩසටහනක් ඇටියට ඉදිරිපත් කරලා තියෙනවා. මං හිතන්නේ ඉතාමත් සාර්ථකයි මේ වැඩසටහන. ඒකබද විපක්ෂයත් ගමට බැහැලා තියෙන නුවරට එන්න දැක්ක බව. ඒකබද විපක්ෂයේ නුවරට බැස්සර අපි දැක්කනේ මේ සැරේ ඩ්‍රෝන කැමරා වලින් පින්තූර නැහැ පත්තරවල. දයාසිරි ජයසේකර මැතිතුමා කියනවා ඒ රැස්වීමේ සෙනග නැහැ කියලා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කණ්ඩායම මේ දීගෙන් වෙනස් වේගන එනවා. ඒගොල්ලෝ මේකට සම්බන්ධ වුණේ නැහැ කවුරුවත්. ඒක නිසා ගමට බැස්සයි කියලා අද ඒගොල්ලෝ ගමේ තනි වෙලයි කියන එකයි මම නම් දකින්නේ. We'll be right back.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.